අද හැදුවේ මම පෝච්චදායි එක් ගොම්ලට් එකක්. ඉතින් අපි බලමු ඒක කොහොමද හදන්නේ කියලා. බලමු ඒ ඔම්ලට් එක මොනවද ඕනි කියලා. බිත්තර තියෙනවා, මම බිත්තර දෙකක් ගන්නෙ. කැරට් තියෙනවා, ලූණු කොළ තියෙනවා. මේ පොඩි ලූණු කැලිට් එක මම කපලා තියෙන, ඒක නිසා වෙනම කැපුවේ නෑ ලූණු. ඊට පස්සේ අමු මිරිස් තියෙනවා, ඒක දාන්නත් පුළුවන් නොදා ඉන්නත් පුළුවන්, මම පොඩ්ඩක් දානවා. ලුණු ගම්බිරිස් තියෙනවා, මෙච්චරයි තියෙන්නේ ඕනි කරන්න. එච්චරයි, අපි බලමු හදන හැටි. ඉස්සෙල්ලා මේ බිත්තර කඩලා මේකට දාගමු කොහොමද කියලා දන්නේ නැහැ. ඒකයි බිත්තර දෙකක් තමයි ගන්න. මේක හරි පෝච්චදායි ආහාර වෙලා උදේට ළමයි අහනවනේ, දාන් දාන්ටි අපිට කන්න මොන හරි උදේට ලේසියෙන් හදාගන්න පුළුවන් දෙයක් තමයි මේ. මේ වගේ නරක් වෙලා නැහැ. උඩට තියෙන විතර දෙක. ඊට පස්සේ අපි මේකට ලුණු කුඩු චුට්ටක් දානවා. වැඩි දාන්නේ නැහැ. මේ වගේ ටිකක් දානවා. ගම්බිරිස් ගාන ටිකක් දානවා. හැදි කාලක් විතර වැඩියෙන් දානවා. ඊට පස්සේ අපි මේක හොඳට ගහනවා මේ විදිහට. හොඳට ගහ ගන්නවා මේ විදිහට. මේක මම මේ හදන්න ඉස්සෙල්ලම කියන්නේ උදේට කන්න පෝෂ්‍යදායි ආහාර වේලා. අපිට හදිස්සියට මොන ආහාර නැති වුණොත් මේක ගන්න පුළුවන්. දැන් අපි මේක හරි ටිකක් දානවා, ලූණු කඩක් දානවා. වැඩි ගැපුණයි ටිකක් දානවා. අමෙන් ටිකක් දානවා. මොනතර කලවම් කරන්න. මේ විදිහට හොඳට කලවම් කරන්න අර ගම්බිරිස් ලුණු ඔක්කොම තෙමි. ඊට පස්සේ අපි බලමු, ගොඩක් වෙලා යන්නේ ඉක්මනින් හදා ගන්න පුළුවන්. වැඩි තෙල් ඕනේ නැහැ මේ නන්ස්ට්‍රිට් එකේ හදන්නේ මම. ඊට පස්සේ අපි මේක හවමු. හරියට ඉක්මනට මේක මේ ට්‍රක් වෙනවා. කල්ල ගන්න ඕනේ මේක ට්‍රක් වෙනවා කොටා. ගින්දර ගොඩක් අඩුවෙන් මන් දාලා තියෙන පේනවනේ. ගින්දර ගොඩක් අඩුවෙන් තියෙනවනේ. දැන් මේක හොඳට මේ විදියට උඩක් තැම්බෙනවා. තැම්බෙනාට පස්සේ තමයි අර පැත්තට රෝල් කරලා යවන්නේ. ගින්දර බොහෝම අඩුවෙන් කරන්න ඕනේ, නැත්තම් මේක අර පිච්චුන පාටක් වේවි. දැන් බලන්න මේ හොඳට තැම්බිලා තියෙනවා මේ. දැන් අපි මේක පැත්තට රෝල් කරනකොට අන්න ඒ වගේ රෝල් කරලා ඊට පස්සේ මේ තරව ගන්නවා. තව තෙල් චුට්ටක් දාන්න. තෙල් වැඩි ඕනේ නැහැ මේ නන් ස්ටික් එක නිසා. තව දාලා ඊට පස්සේ තව ටිකක් දාන්න. එකක් මේ විදියට තැම්බෙන්න දෙ මේ. දැන් මේ මැද අමු නොවෙන්න තැම්බෙනවා මේක ඉක්මනට. පොඩි ප්‍රමාණයක් නේ දාන්නේ.
ඒක නිසා දැන් වෙන එකත් අපි ඊට පස්සේ මේ විදිහට හරව ගන්න ඕනේ එකට. අදවල ඔතන්නයි තියෙන්නේ. ඉතර පොඩ අඩු කරනවා. ඒකත් දැන් ඒ විදිහට හදාගත්තා. දැන් ඉතුරු ටික දානවා අපි. මේ බාන් බිත්තර දෙකකින් අපිට ටිකක් වැඩි ප්‍රමාණයක් හදාගන්න පුළුවන්. ගින්දර අඩුවෙන් තියෙන දැන් මේ ටික බලමු. අපි මේ මැද්ද පොඩ්ඩක් මේ හොඳට බලන්න. මේ ටික ඉදෙන්න ඕනේ. අපි කැරට් ලුණු කොළ දාලා තියෙන්නේ. මේ වගේ ඉදෙන්න ඕනේ. දැන් අපි යහපැත්තට මේකත් මේ විදිහට හරව ගන්නවා. තව චුට්ටක් ඉදුණා. වහන්න ඕනේ ඉදෙනවා. දැන් මේක අපි ඉදිරිය තියන්නේ. දැන් මේ විදිහට මම බෙල්ල ගම් මේක අන්න හොඳයි බලන්න. දැන් බලන්න දැන් හරි. දැන් උදා යටයි දෙකම ඉදිරිය තියෙන්නේ. අපි මේක බාගමු. දැන් ලිප් ඔෆ් කරා. දැන් බාගන්න. ලස්සන කරමු අපි මෙහෙම තියලා. දැන් මේ විදිහට කපා ගන්න පුළුවන්. කපනවා නම් මේ විදිහට මෙහෙම කෑලි කපා ගන්නත් පුළුවන්. එකම් දියන්නත් පුළුවන්. මම ලස්සනයි. මොකද කොසිදාහි ආහාරයක් හදලා බලන්න හරිම රසයි.